Hello, Hamotama. Welcome to the Piligano that to all Hamoma game. Google Kirub channel. Eating up a Hamoma Gamati, Mename, Adumegabyte Ganakin, and a game solitaire. In the Adamankata Grande, MB Panagatazan name play Grand Pulwan, Supidima offline mobile games, the Hagganakata Grande. My games, the Hama link, mang description, and getting up a video get a Gilama Balamu, Mono Adame offline games, the Haikila. Look at people and I wonder all day, who are you and you and not the one. List again, the game is Zombie Age 2. This game is a fun zombie shooting game. I think about the city street, we have a zombie enemies that shoot. The game is a mission, a king, a pass, and the mighty DNA. ඉතින් මං උනත් ප්ලේ කරන්න ගොඩක්ම කැමති ගේම් එකක් මේ ගේම් එකේ අපිට යුනික් හීරෝ කැරක්ටර්ස්ලා ගොඩක් වගේම පිස්ටල්, ෂොට්ගන්, මිනිගන්, RPG, මැෂින් ගන් වගේ amazing weapons ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට big boss zombie battle වගේ missions ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මරම fun zombie game එකක් ප්ලේ කරලාම බලන්න. ලිටගේ නම්මිනි ගේම් එක තමයි 3D tennis කියන්නේ. මේ ගේම් එක ගොඩක් ඉන්ටරෙස්ටිං 3D ටෙනිස් ගේම් එකක්. ඉතින් මේක අපිට ඕෆ්ලයින් ටෙනිස් සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. ඔයා වගේම තවත් AI ප්ලේයර් කෙනෙක් එක්ක. ඉතින් රිලැක්ස් එකේ ඉන්න වෙලාවට ප්ලේ කරන්න පුළුවන් මාරම ෆන් ටෙනිස් ගේම් එකක්. මේක අපිට ගොඩක්ම ඩීසන් 3D ග්‍රැෆික්ස් වගේම යුනික් ගේම් මොඩ් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කැරක්ටර් එක අපිට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඒ වගේම ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් ගොඩක් සිම්පල් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි Railbound කියන්නේ. මේ ගේම් එකත් මාරම ෆන් පසල් ආකේඩ් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන රේල් පීලි හරි විදියට, ඒ කියන්නේ මේ ට්‍රේන් එකකින් එක හැප්පෙන්නේ නැති විදියට හදලා ගේම් එකේ ලෙවල් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ අපිට 200කට අධික යුනික් පසල්ස් ගොඩක් වගේම ගොඩක්ම ඩීසන් ග්‍රැෆික් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම හිතලා ප්ලේ කරන්න ඕන ගේම් එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි Ninja Dash කියන්නේ. මේ ගේම් එකත් offline ප්ලේ කරන්න පුළුවන් 2D action platformer ගේම් එකක්. ඉතින් මේකේ වාගේ ඉස්සරහට හම්බෙන enemy attack වලින් බේරිලා coins collect කරගෙන game එකේ වැඩිම high score ගහන්න තමයි තියෙන්නේ. ඉතින් level එකෙන් level එකට යද්දි game එක ටිකක් විතර අමාරු වෙනවා. එහෙනම් ඔයාගේ health එක up කරගෙන අපිට game එක play කරන්න පුළුවන්. මේක අපිට ගොඩක් හොඳ 2D graphics වගේම difficult boss fight වගේ එක එක විදිහේ fun missions ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම game එකේ controllers උනත් ගොඩක් හොඳයි. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි Trial Riders කියන්නේ. මේ ගේම් එක ගොඩක් fun 3D motorcycle game එකක්. ඉතින් මේක අපිට හම්බෙන බාධක උගුල් barriers වලින් මේ motorbike එක stunt කරලා ගේම් එකේ level pass කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ අපිට challenging levels ගොඩක් වගේම difficulty race track ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මාරම easy control system එකක් වගේම 3D graphic quality එකක් තියෙන ගේම් එකක්. ඉතින් play කරලාම බලන්න. ලිටගේ 5 වෙනි ගේම් එක තමයි Apple Night Dungeons කියන්නේ. මේ ගේම් එක action platformer role playing game එකක්. ඉතින් අපිට මේ pixel world එක ඇතුලේ travel කරලා coins, apples collect කරලා ඒ වගේම enemies ලා hunt කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම ලස්සන 2D platformer game එකක්. මේක අපිට එක එක විදිහේ උගුල් මන්ස්ටර්ස්ලා ඒ වගේම යුනික් ප්‍රේලිකා ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් චැලෙන්ජින් වගේම ප්ලේ කරන්න පුළුවන් ගොඩක්ම සිම්පල් ගේම් එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිස්ට් එකේ 4 වෙනි ගේම් එක තමයි Super Slim Rush කියන්නේ. මේ ගේම් එක ගොඩක් චැලෙන්ජින් වගේම ෆනි ආකේඩ් ප්ලැට්ෆෝම ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන බාධක බැරියර්ස් වලින් මේ බෝල් එක හප්පන්නේ නැතුව කන්ට්‍රෝල් කරලා ඉස්සරහට අරන් ගින් හයිස්කෝ ගන්න තමයි තියෙන්නේ.
ඉතින් ගොඩක්ම ඉන්ටරෙස්ටිං ගේම් එකක්. මේක අපිට ගොඩක්ම කලර්ෆුල් ග්‍රැෆික්ස් වගේම යුනික් සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් ගොඩක් හොඳයි. ලිස්සගේ තුන්වෙනි ගේම් එක තමයි Aim of Legends කියන්නේ. මේ ගේම් එකත් ගොඩක්ම amazing 3D sniper shooting game එකක්. ඉතින් අපිට මේ එක එක විදිහේ ලොකේෂන් වල හම්බෙන enemy bosses ලා mafia කල්ලි kill කරන්න තමයි තියෙන්නේ sniper guns වලින්. මේ ගේම් එකේ අපිට difficult sniper missions ගොඩක් වගේම unique locations ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගේම් එක play කරලා cash collect කරගෙන මේ guns upgrade කරගන්නත් පුළුවන්. ඒ වගේම ගේම් එකේ graphic level එකත් ගොඩක් හොඳයි. ලිටගේ දෙවෙනි ගේම් එක තමයි Pako Highway කියන්නේ. ඉතින් මේ ගේම් එක ගොඩක්ම funny highway racing ගේම් එකක්. මේක අපිට හම්බෙන traffic එක මගහැරලා race යන්න තමයි තියෙන්නේ highway එකේ. මේ ගේම් එක අපිට ගොඩක්ම colorful lighting graphics බලා ගන්න පුළුවන්. ඒ වගේම amazing sound effects ගොඩක් වගේම මේක අපිට different maps ගොඩක් වගේම amazing car model ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මං උනත් ගොඩක්ම ආස කරන highway racing ගේම් එකක් play කරලා බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම. ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි Cube Crime 3D කියන්නේ. මේ ගේම් එක open world game එකක්, හරියට නිකන් GTA game එකක් වගේම. ඉතින් අපිට මේ Grand City එක ඇතුලේ ඕන කරන guns, vehicles වගේ දේවලුත් collect කරගෙන gangsters ලත් එක්ක fight කරලා පොලිසියෙන් බේරිලා missions complete කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම fun open world game එකක්. මේක අපිට ගොඩක් ලොකු open world map එකක් වගේම ගොඩක්ම ලස්සන cartoonish graphic quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ GTA game එකක් play කරලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මෙගාබයිට් 50කට ආසන්නෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම මොබයිල් ගේම්ස් 10ක් ගැන. ඉතින් වීඩියෝ එක නම් ලයික් කරන්න, ඒ වගේම GameGo YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ interesting videos හැමෝටම කලින් ඉස්සරහටත් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.